Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Sadhu, Sadhu, Sadhu. Namo Buddhaya Pinna Swami Nuhansa. Shraddhavanta Pinnuatni. බොහෝ කාලයක් පුරාවට අපි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අසුරු කරගෙන සොඳුරු නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කර ගැනීම ගැනයි පින්න ස්වාමීන් වහන්සේ සමගින් කතා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් පින්න ස්වාමීන් වහන්සේ භික්ෂංගයා රැස් කරවලා විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ උපස්ථාන ශාලාවේදී භාග්‍යතුන් වහන්සේ වදාළා මේ බෝධිපාක්ෂික ධර්ම 37 හොඳට ඉගෙනගෙන පුරුදු පුහුණු කරන්න කියලා. දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස ලොවට අනුකම්පාවෙන් මේ ධර්මයේ පුරුදු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, අරෂ්ඨාංග මාර්ගය. ඉතින් පින්නා ස්වාමීන් වහන්සේ සමගින් අපි මේ සතර සතිපට්ඨානය ගැන දීර්ඝ වශයෙන් කතා කළා. ඒ වගේම සතර සම්‍යප්පදාන වීරිය ගැනත් යම් කොටසක් කතා කළා. ඉතින් තවදුරටත් ස්වාමීන් වහන්සේ සමගින් බලාපොරොත්තු වෙනවා සතර සම්‍යප්පදාන වීරිය ගැනම කතා කරන්න අද දවසේ. ඉතින් මේ සතර සම්‍යප්පදාන වීරියේදී ස්වාමීන් වහන්සේ කියවෙන්නේ නූපන් අකුසල් නූපද වීම, ඒ වගේම උපන් අකුසල් බැහැර කිරීම, ඒ වගේම නූපන් කුසල් ඉපද වීම, උපන් කුසල් දියුණු පමුණු කර ගැනීම, මේ සඳහා වීරිය පැවැත්වීමයි. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මේ භාග්‍යතුන් වහන්සේ මේ අකුසල් බැහැර කරන්න, කුසල් උපදවා ගන්න කියලා ඍජුව අපට ආවාද කළ තැන් දකින්න ලැබෙනවාද බුදු දේශනාවල? අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි පින්න ස්වාමීන් වහන්ස. අපිට බොහෝ කොට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව බුදු දේශනා පුරාවට දකින්න ලැබෙනවා. ඇත්තටම බුද්ධ වචනේ පුරා අපි බැලුවහම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අකුසල් බැහැර කරන්න, මහණෙනි කුසල් දියුණු කරන්න. ඒ අකුසල් බැහැර වෙලා කුසල් දියුණු නම් ඔබට බොහෝ යහපත පිණසේක පවතිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වීරිය කියලත් හඳුන්වා දුන්නේ අපි කලින් වැඩසටහන දීපින්නස්සන්නස් අපි කතා කළා වීරිය කියලා. බුදුරජාණන් වහන්සේ වීරිය සේක බලයක් විදිහට ශ්‍රාවකෙක් මුලින්ම ඇති කරගන්නෙත්, ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය බවට පත් කරගන්නෙත්. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ ඉද බික්කවේ බික් ආර්ය ශ්‍රාවකෝ ආරද්ධ වීරියෝ විහෙරති. ආර්ය ශ්‍රාවකයා ආරද්ධ වීරියෙන් පටන්ගත් වීරියෙන් මාසය කරනවා. අකුසලානං ධම්මානං පහනාය, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස, කුසලානං ධම්මානං උපසම්පදාය, කුසල ධම්ම උපදවා ගැනීම පිණිස. ඒ සඳහා ඒ ශ්‍රාවකයා වීරිය ගන්න ඕනේ තාම දල්හ පරක්කම, තාම දැඩි වූ මේ දැඩි පරාක්‍රමයකින් ඒ වීරිය ගන්නට ඕනේ. අනික්ෂිත දොරෝ කුසලේසු ධම්මේසු, ඒ කුසල ධම්ම වැඩීම පිණිස තියෙන ඒ වගකීම, ඒ සඳහා තියෙන උත්සාහය නොපසුබටව, ඒ කියන්නේ ඒක මේ හලා ගන්න නැතුව දිගටම මේ වගේ කීමයා බාර අරගෙන පවත්වන්නට ඕනේ. අන්න ඒක තමයි බුද්ධ දේශනා පුරාවට බුදුරජාණන් වහන්සේ වීරිය හැටියට අපිට පෙන්නලා දෙන්නේ. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ කරපු ආකාරයට ඒක හතර ආකාරයකින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන් සත්‍යස බෝධිපාක්ෂික ධර්ම තුළ පෙන්නලා දෙනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වීරිය අපට ශ්‍රාවකයන්ට උපදවා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ අකුසල් මහණෙනි ප්‍රහාණය කරන්න පුළුවන්, කුසල් උපදවා ගන්න පුළුවන්, මම ඒකට ඇප වෙනවා කියලා පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට මේ කුද්දගනිකායි ඉති උත්තක පාළි වගේ දේශනාවල මේක මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ මහණෙනි ලෝභේ ප්‍රහාණය කරන්න, ලෝභේ ප්‍රහාණය කළාම ඔබට ඒක යහපත පිණිස පවතිනවා, මම මේ ලෝභේ ප්‍රහාණය කරන්න පුළුවන් කියලා ඇප වෙනවා. ආදිවාසී බුදුරජාණන් වහන්සේ මේ අකුසලයේ තියෙන ආදීන මේ භයානක බව පිළිබඳව මේ ශ්‍රාවකයන්ට මේ විශ්වාසය ඇති කරනවා. කුසලයේ වැඩිමින් වෙන යහපත පිළිබඳව ශ්‍රාවකයන්ට විශ්වාසය ඇති කරනවා.
ඉතින් එබඳු බුද්ධ දේශනාව පින්නස සාමණේස අපිට මොන ගහෙනවා අංගුත්තර නිකාය 1 දුක්ඛ නිපාති. එහිදී බුදුරජාන් වහන්සේ වදාරනවා අකුසලම් භික්ඛවේ පජහත. මහණනි මේ අකුසල් බැහැර කරන්න. සක්කා භික්ඛවේ අකුසලම් පජහිතු. මහණනි මේ අකුසල් බැහැර කරන්න ප්‍රහාණය කළ දාන්න පුළුවන්. නෝචේතම් භික්ඛවේ සක්කා අභවිස්ස අකුසලම් පජහිතු. මහණනි මේ අකුසල් බැහැර කරන්න ප්‍රහාණය කරන්න පුළුවන්කමක් නැත්තම් නාහං ඊවං වදෙයියා. මම මේ විදිහට කියන්නේ කොහොමද අකුසලම් භික්ඛවේ පජහතාත්. මේ අකුසල් බැහැර කරන්න කියලා මම කියන්නේ අකුසල් බැහැර කරන්න බැරි නම්. යස්මාචකෝ භික්ඛවේ සක්කා අකුසලම් පජහිතුන් තස්මාහං ඊවං වදා. යම් ආකාරයකට යම් විදිහකින් මේ අකුසල් ප්‍රහාණය කළ හැකිද මහණෙනි? ඒ නිසා තමයි මම කියන්නේ අකුසලම් භික්ඛවේ පජහතාති. මහණෙනි මේ අකුසල් බැහැර කරලා දාන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් විදිහකට ශ්‍රාවකයන්ට මේ ගැන දේශනා කරනවා. අකුසලං චහිදං අකුසලං චහිදං භික්ඛවේ පජහිතුන් අහිතාය දුක්ඛාය සංවත්තේය. මහණෙනි මේ අකුසල් බැහැර වෙලා ගියා මේක අහිත දුක පිණිස පවතිනවා නම් මං මේ කවදාවත් නාහං ඒවං වදෙයි. අකුසල් බැහැර කරන්න කියලා අකුසලම් භික්ඛවේ පජහතාති කියලා අකුසල් බැහැර කරන්න මහන්නේ කියලා කවදාවත් කියන්නේ නැහැ. අකුසල් බැහැර වෙලා ගියාන් පස්සේ ඒක අහිත දුක පිණිස පවතිනවා. ඉතින් යම් ආකාරයකට යස්මාචකෝ භික්ඛවේ අකුසලම් පහීනං හිතාය සුඛාය සංවත්තේ. එහෙමයි. යම් ආකාරයකට මේ අකුසල් ප්‍රහාණ වෙලා ගියා මේක හිතසුව පිණිස පවතිනවද? තස්මාහං ඒවං වදාමි. ඒ නිසයි මහන්නේ මම මේ විදිහට කියන්නේ අකුසලම් භික්ඛවේ පජහතාති. මේ අකුසල් බැහැර කරන්න කියලා. මේ අකුසල් වලින් මේ සත්‍යය නොඑක විදිහට කෙලසෙනවා. මේ නිසා බොහෝ සතර අපායි වැටිලා බොහෝ කොට දුක් විඳිනවා. මෙන්න මේ භයානකත්වය බුදුරජාණන් වහන්සේ මේ සම්බුදු දෙනතින් මනාකොට දැක්කා. දැන් අපිට අර දේවදූ සූත්‍රය ආදීදී පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේක මං කාගෙන්වත් අහලා නෙමෙයි කියන්නේ. මම සාමාන්‍යව ඥාතන් සාමාන්‍යව දිට්ට මම මේක දැනගෙන දැකගෙනයි කියන්නේ ආදි වශයෙන්. ඒ යමරජ්ජරෝ ඒ හිතන සංකල්පනාවන් පවා ඒ දේවදූ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දකින විදිහ දේශනා කරනවා. එහෙමයි. ඒ විදිහට බුදුරජාන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මේ විශ්වාසයේ මේ අකුසල් මේ සිදු කිරීමෙන් Tamanට දුක් විඳින්න වෙනවා. අහිත පිණිස පවතිනවා කියන එක ගැන විශ්වාසය ඇති කරනවා මේ සම්බුදු නුවණේ මත පිහිටලා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ අකුසල් බැහැර කෙර දැන් වීරිය අකුසලානන් ධම්මානම් පහනායි කුසලානන් ධම්මානම් උපසම්පදා. දැන් මේ අකුසල් බැහැර කිරීම පිළිබඳ විශ්වාසය බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ තුල පිහිටලා ශ්‍රාවකයන්ට දේශනා කළේ. ඒ විදිහටම කුසල් වඩන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන කුසලම් භික්ඛවේ භාවේත. මහන්නේ මේ කුසල් වඩන්න. සක්කා භික්ඛවේ කුසලම් භාවේත. මහන්නේ මේ කුසල් වඩන්න පුළුවන් කියලා දේශනා කරනවා. නෝචේතම් භික්ඛවේ සක්කා අභවිස්ස කුසලම් භාවේතු. මහන්නේ මේ කුසල් වඩන්න පුළුවන්කමක් නැත්තා. නොහැකී නම් නාහං ඊවං වදෙයියා. මම මේ විදිහට කියන්නේ නැහැ. කුසලම් භික්ඛවේ භාවේතාත. කුසල් මහන්නේ වඩන්න කියලා මම කියන්නේ නැහැ. එහෙමයි. යස්මාචකෝ භික්ඛවේ සක්කා කුසලානම් භාවේතු. යම් ආකාරයකට යම් විදිහකින් මේ කුසල් වැඩි හැකිද මේ ලෝකේ? එනිසයි මහන්නේ මං කුසල් වඩන්න කියලා තස්මාහං ඒවං වදාමි කුසලම් භික්ඛවේ භාවේතාති. ඒකයි මං කියන්නේ කුසල් වඩන්න මහන්නේ කියලා. මොකද මේ කුසල් වඩන්න බැරි නම් පින්නස්සන්නහස ඔක්කොටම වඩන්න බැරි වෙන්න ඕන නේ. අතීතේ මේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමකටපත් වෙලා අප්‍රමාණ ශ්‍රාවකයන් වහන්සේලා ඒ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කළා. අප්‍රමාණ පිරිස. ඒ වගේම සෝවහන් සකදාගාමි අනාගාමි කියන අවශේෂ මඟපල සාක්ෂාත් කළා. ගිහි ශ්‍රාවකයන් පවා ගිහි ජීවිතය තුළ ඉඳිමින් අනාගාමි තත්ත්වයට දක්වා සිත දියුණු කළා නේ පින්වත් සන්නහස. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කුසල් වඩන්න පුළුවන් නිසා තමයි මේ කුසල් වඩන්න කියලා ශ්‍රාවකයන්ට මහා කරුණිකව මේ ප්‍රත්‍යක්ෂ ඥානය යුතුව දේශනා කළේ. එහෙමයි සන්නහස. ඒ වගේම පින්වත් සන්නහස බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා කුසලං චහිදම් භික්කවේ භාවිතං අහිතාය දුක්ඛාය සංවත්තේ. මහන්නේ මේ කුසල් වැඩුවට පස්සේ ඒක අහිත දුක පිණිස පවතිනවා. ඒකෙන් දුක නම් හම්බෙන්නේ කවදාවත් මම කුසල් වඩන්න කියලා කියන්නේ නැහැ කියලා. මේ යම් ආකාරයට මේ කුසල් වැඩුවට පස්සේ මහණනි යස්මාචකෝ භික්ඛවේ කුසලම් භාවිතං හිතාය සුඛාය සංවත්තති. මේ කුසල් වැඩුවට පස්සේ ඒක හිතසුව පිණිස පවතින
වද මහණනි. ඒ නිසා තමයි තස්මාහං ඒවං වදාමි. මම කියන්නේ කුසලම් භික්කවේ භාවේත. කුසලය මහණනි වඩන්න කියලා. ඒ රහතන් වහන්සේලා ඒ කුසල් වඩලා අප්‍රමාණ සෝයක් ජීවිතය තුළ අත්විඳා. දැන් සමහර රහතන් වහන්සේලා හුදකලා විවේකයට ගිහිල්ලා කල්පනා කරනවා අනේ භාග්‍යතුන් වහන්සේ කොච්චර අපට සැප උදා කරලා දෙනවද? භාග්‍යතුන් වහන්සේ අපේ දුක් දොම්නස් දුරු කරලා දානවා. අපිට සැපත උදා කරලා දෙනවා කියලා සමහර මේ ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා හුදකලා විවේකයට ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කර ගැනීමෙන් කුසල් අකුසල් ප්‍රහාණය කිරීමෙන් කුසල් වැඩි වීමෙන් ඇතිවෙච්ච සැපත ගැන සිහි කරව අවස්ථා මුණ ගැහෙනවා නේ පින්වත්සාන. හොඳමයි පින්වත්සාන මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපට එහෙමනම් ඒ ඍජුව කෙලින්ම අකුසලේ බැහැර කරන්න කුසල් උපදවන්න කියලා දේශනා කළ තැන් බොහෝ තිබෙනවා නේ ස්වාමීන් වහන්සේ ඒක අවස්ථාවක් අපට සිහිපත් කළේ. එතනදී කියවුණා අකුසල් බැහැර කරද්දී අහිත පිණිස දුක් පිණිස පවතින එහෙම කියන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ. අකුසල් බැහැර කිරීමෙන් හිතසුව පිණිස පවතින නිසයි අකුසල් බැහැර කරන්න කියලා කියන්නේ. ඒ වගේම කුසල් දියුණු කරන්න කියලා කියන්නේ අහිත පිණිස දුක් පිණිස පවතින නැති නිසා හිතසුව පිණිස පවතින නිසා. ඒ වගේම පින්වස්සවන සවේ විදිහට අකුසලේ බැහැර කරන්නට කුසලේ උපදවන්නට දැන් අපි තුල ඔය සතර සම්මා ප්‍රදාන වීර්ය උපදින්දි ස්වාමීන් වහන්සේ මතක් කළා පටන්ගත් වීර්ය ආරද්ධ වීර්ය ගැන. එතන මේ වීර්ය ආරම්භ කරන්නට වීර්ය පටන් ගන්නට භාගතුන් වහන්සේ වදාළ අපිට මුණ ගැන අධිපති ආධිපතේ සූත්‍රවල කරුණු. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අපි ඒ අධිපති බවට පැමිණිලා වීර්ය ආරම්භ කරගෙන මේ ධර්ම මාර්ගය තුළ දියුණුවට යන ආකාරය පින්නස් ස්වාමීන් වහන්සේ කොයි විදිහටද ආධිපති සූත්‍රයේදී විස්තර වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ අපිට මේ අධිපති භාවයේ මුල් කරගෙන කියන්නේ ජීවිතයේ යමක් මුල් කරගෙන අධිපති කරගෙන ජීවිතයේ මේ කුසල් බැහැර කරන්නට අකුසල් බැහැර කරන්නට කුසල් දියුණු කරගන්නට බුදුරජාන් වහන්සේ හරි ලස්සනට කරුණු පෙන්වා දෙන දේශනාවක් පින්නස් ස්වාමීන් වහන්සේ මොනගහෙනවා අංගුත්තර නිකාය තික නිපාතේ එක පොත් වහන්සේගේ එලිස් මන්තරගත වෙන්නේ. එහිදී පින්වස්සාවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ තීනිමානි භික්කවේ ආධිපතේ යන්නේ මහන්නේ මේ අධිපති භාවයන් තුනක් තියෙනවා කියලා. මොනවද ඒ තුන? අත්ත ආධිපතේ යන්න තමන්ව අධිපති කර ගැනීම, දෙවෙනි එක ලෝකාධිපතේ යන්න ලෝකය අධිපති කර ගැනීම, තුන්වෙනි එක ධම්මාධිපතේ යන්න ධර්මයේ අධිපති කර ගැනීම. අත්ත ආධිපතේය, ලෝකාධිපතේය සහ ධම්මාධිපති ධර්මය අධිපති කර ගැනීම. එහෙමයි. ඉතින් හරි ලස්සන බුදුරජාන් වහන්සේ මේ දෙසුමේදී විස්තර වශයෙන් මේ අධිපති භාවයන් මුල් කරගෙන කොහොමද මේ අකුසලයේ බැහැර කරන්නේ, කුසලයේ දියුණු කරන්නේ කියන එක පැහැදිලි කරනවා. අත්තාධිපතේ හැටියට තමන් අධිපති කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා බුදුරජාන් වහන්සේ. එහෙමයි. මේ භික්ෂුවක් දැන් බුදුරජාන් වහන්සේ බොහෝ කොටම මේ ධර්මයේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ දේශනා කරද්දී භික්ෂුන් වහන්සේලා අමතලා තමයි දේශනා කරන්නේ. පින්වත් මහන්නේ භික්ෂුවක් මේ හුදකලා විවේකීට ගිහිල්ලා ආරණ්‍යයකට හරි ඊළඟට ගස් සෙවණකට හරි එහෙම නැත්නම් හිස් තැනකට ගිහිල්ලා නිදහස් තැනකට ගිහිල්ලා මෙන්න මෙහෙම කල්පනා කරනවා කියනවා. නකෝ පනාහං චීවර හේතු අගාරස්මානගාරියම් පබ්බජිතු. මම මේ සිවුරු මුල් කරගෙන නෙමෙයි ගිහි ගෙදර අතහැරලා පැවිදුණේ. ඊළඟට මම පිණ්ඩපාතේ මුල් කරගෙන නෙමෙයි ගිහි ගෙදර අතහැරලා මේ ශාසනයෙන් පැවිදුණේ. මම මේ සේනාසන මුල් කරගෙන කොටිසෙනසුම් මුල් කරගෙන නෙමෙයි මම මේ බුද්ධ ශාසනය පැවිදුණේ. නෑ ඉති බව බව හේතු අගාරස්මානගාරියම් පබ්බජිත. මේ විදිහට මේ කරුණු කාරණා සිද්ධ වෙන්න කියලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගොඩ ගහ ගන්න මේ කාරණාව අරබය නෙමෙයි මම ගිහිදරින් ඉක්මිලා මේ බුද්ධ ශාසනය පැවිදුණේ. අන්න ඒ කාරණාව අරබය නෙමෙයි මේ සිව්පස ලාභේ ඒවා මනාප විදිහට ලබා ගැනීමට නෙමෙයි මම පැවිදුණේ කියලා ඉස්සරවම සිහි කරනවා. එහෙමයි. ඊට පස්සේ පැවිදීමේ අර්ථය සිහි කරනවා කොහොමද? අපිච කෝමහි ඕතින්නෝ ජාතියා ජරා මරණේ. ඒ වුණාට මගේ ජීවිතේ යට වෙලා තියෙනවා මොන වගේින්ද? ඉපදීමේ, ජරාවටපත් වීමේ, මරණේ, ඊළඟට ශෝකේහි ශෝක කිරීමේ, පරිදේව වැළපීමේ, දුක්ඛ කායික දුක් වලින් මානසික දුක් වලින් සුසුම් හෙලීම් වලින් මගේ ජීවිතයේ දුක්ඛෝ තින්නු දුකෙන්ම ගහන වෙලා තියෙනවා. දුක්ඛ පරිහිත දුකෙන් මේ යටවෙච්ච ජීවිතයක් මට තියෙනවා. ධර්මීතුලේක පින්වත් මහසන්නස් තෝරලා දෙනවනේ බුදුරජාණන් වහන්සේනි අපි මේ සංසාරේ
මහා සාගරයක ජලය පරදලා කඳුළු හෙළලා තියෙනවා. මහා සාගරයක මේ ජලය පරදලා අපි ලේවගුරුවලා තියෙනවා තිරිසන් සත්තු වෙලා. එහෙමයි. කිරිබීලා තියෙනවා අපි අම්මලාගේ. ඉතින් මෙබඳු මේ සසරේ දුකින් නිදහස් වෙන්නයි මම පැවිදුණේ කියලා ඒ භික්ෂුව කල්පනා කරනවා ශ්‍රාවකයා. එහෙම කල්පනා කළ අපේ විමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස පඤ්ඤායේත අද මේ දුකේ නිදහස් වීමක් පේනවා නම් හොඳයි කියලා තමයි මම පැවිදුණේ කියලා ඒ පැවිදීමේ අර්ථය සිහි කරගන්න කියනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයා කොහොමද තමන්ව අධිපති කරගන්නේ? අහං චේව කෝපන යාදිසකේවා කාමී ඕහාය අගාරස්මානගාරියම් පබ්බජිතු. මම යම් ආකාර කාමයක් බැහැර කරලා අත්හැරලා දාලා මේ බුද්ධ ශාසනේ ගිහිදරින් නික්මෙලා පැවිදුණාද, තාදිසකේවා කාමී පරිසේය තතෝවා පාපිට්ඨතරෝ නමේතං අස්සපති රූපන්ති. මම ඒ ගිහිගෙදරේ අතහැරලා දාලා ආපු කාමේ වගේ කාමයක් හරි, ඊටත් වඩා පාප හිත කිලුටු කරන කාමයක් හරි මම හොයනවා නම් ඒක මට ගැලපෙන්නේ නැහැ. මොකද ශ්‍රාවකයා පැවිදි වෙන්නේ කුඩා වූද මහත් වූද භවෝග සම්පත් ඥාති සම්පත් අත්හැරලා. ඊට පස්සේ එයා ඇවිල්ලා මේ ශාසනේ සිව්පසේට, පිණ්ඩපාතයට, සෙනසුන් වලට, ඊට පස්සේ ඔය කියනවා සිව්පසේට ඇලෙනවනම් ලාභ සත්කාර පස්සේ යනවනම් එයා ඊටත් වඩා හීන කාමයකට ඒ හා සමාන හරි ගිහිගෙදර තමන් අත්හැරලා අදාළ ආපු කාමී වගේ කාමයක් හරි තමයි හොයන්නේ. අන්න ඒක මට ගැළපෙන්නේ නැහැ කියලා හිතන්න කියනවා. ඊට පස්සේ මේ විදිහට මෙයා කල්පනා කරන දැන් මේ විදිහට කල්පනා කිරීම තුළ පින්වත් සාන්නහස එයාට මේ පැවිදීමේ අර්ථේ ඉස්මතු වෙනවා. අන්න එතකොට එයාට වීරිය, මම මේ මොනවද හොයන්නේ, මම මේ අත්හැරලා දාලා ආපු කාමයම නේද මම මේ හොයන්නේ, ඊටත් වඩා හිත කෙලසන කාමය නේද මම මේ හොයන්නේ කියලා සංවේගයක් ඇති වෙලා එයාට වීරිය ඇති වෙනවා කියනවා. මේ විදිහටත් එයා ඊට පස්සේ වීරිය ඇති කරගෙන හිතනවා, සෝ ඉති පටි සංචික්කති ආරද්දං කෝපන මේ විරියම් භවිෂ්‍යති අසල්ලේන. මගේ වීරිය ආරම්භ වෙලා තියෙන්නේ, පටන්ගත්තු වීරියක් මට දැන් තියෙනවා, හිත හැකිලිලා නැහැ. ඊළඟට උපට්ඨිතා සති අසම්මුට්ට, දැන් මගේ සිහිය මනාකොට පිහිල්ලා තියෙනවා, වැරදි දේවල් ඔස්සේ මගේ හිත දුවන්නේ නැහැ, සිහි මුලා වෙලා නැහැ මගේ. ඊළඟට පස්සද්දෝ කායෝ අසාරද්දෝ, කයත් කායික බරගති පීඩාගති දුර වෙලා සැහැල්ලු බවට පත් වෙලා, සමාහිතං චිත්තං ඒකක් ගන්ති, සිතත් සමාහිත වෙලා එකඟ වෙලා තියෙනවා. අන්න එයා ඒ විදිහට සිහි කරමින් සෝ අත්තානඤ්ඤේ වදිපතින් කරිත්ව, අන්න තමන්ව අධිපති කරගෙන එයා අකුසලම් පජහති, අකුසලේ බැහැර කරනවා, කුසලම් භාවේති, කුසල් වඩනවා. එයා වැරදි දේවල් දුරු කරනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවිත, නිවැරදි දේවල් පුරුදු කරනවා. සුද්ධං අත්තානම් පරිහරති, පිරිසුදු ජීවිතයක් ගත කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ඒ විදිහට තමන් ගැන හිතලා, තමන් ගැන කල්පනා කරලා වීරි උපදින ආකාරය එතකොට අත්තාධිපදී කියන කරුණෙන් විස්තර වෙන්නේ. එහෙමයි. තමන් පැවිදි වුණේ සිවුරු පිණ්ඩපාත සේනාසන මේ නිසා නෙමෙයි, ඒ කාමේ අතහැරලා පෙදුනේ දුකේ නිදාසෙන්න, ඉපදෙන මැරෙන දුකේ නිදාසෙන්න. ඒ මට ඒ අතහැරලා ආපු කාමේවත් ඊට වඩා තවත් ඊටත් වඩා ගැඹුරු පාපී කාමයකට අවශ්‍ය නැහැ කියලා තමන් තුලින් උපදිනවා වීරියක්. ඒතර ඒ වීරිය නිසා අයා අකුසල් බැහැර කරලා කුසල් උපදවනවා. ඒකට තමයි එතකොට කියන්නේ අත්තාධිපති. එහෙමයි සනස. ඒ වගේම ස්වාමීන් වහන්සේ සිපත් කළ ආධිපති තුනක් තියෙනවා කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ සිපත් කළේ ලෝකාධිපති. අපි අවසරයි ස්වාමීන් වහන්සේ ලෝකාධිපතියට පැමිණලා කොහොමද අකුසලේ බැහැර කරමින් කුසල් වඩන්නේ? ලෝකාධිපතියේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අර විදිහටම ශ්‍රාවකයා භික්ෂුව සිහි කරනවා, මම මේ නිදහස් තැනකට ගිහිල්ලා මම මේ සිව්පසේ මුල් කරගෙන නෙමේ මේ බුද්ධ ශාසනයෙන් පැවිදුණේ, මම මේ මගේ ජීවිතේ ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්ස කායික මානසික දුක් දෝමනස් වලින් පිරෙලා තියෙන්නේ, මේ දුකෙන් නිදහස් වෙන්න කියලායි මම මේ පැවිදි වුණේ. ඉතින් මේ විදිහට පැවිදිලා පැවිදි වීමේ අර්ථය සිහිපත් කරලා යා කල්පනා කරනවා, අහං චේව කෝපන එවං පබ්බජිතෝ සමාන. මම මේ විදිහට පැවිදි වෙලා හිට කාම විතරකයන් විතරක කරනවා නා, කාමයන් ගැන හිතනවා නා, ඊළඟට තරහ සිතුවිලි ව්‍යාපාද විතරකයන් ගැන හිතනවා නා, ඊළඟට හිංස අනුන්ට හිංසා පිණස පීඩා කරන්න හිතනවා නම්, මෙන්න මේ පාපී අකුසල් මම හිත හිතා ඉන්නවා නම් එයා කල්පනා කරනවා මේ ලෝකය ගැන. ඕන ලෝකයේ අධිපති කරගෙන කල්පනා කරන්නේ මේ ලෝක සංනිවාසය අති මහත්,
මේ ලෝක සන්නිවාසයේ මේ ලෝක ධාතුව තුළ ඉන්නව ශ්‍රමණ බ්‍රහ්මනවරු. ඒ ශ්‍රමණ බ්‍රහ්මනවරු 이르දිමත් දිවස් නෝන තියෙන අනුන්ගේ සිත් දැනගන්නත් පුළුවන්. ඒ කට්ටිය ඈත තියාම මං ගැන දැනගන්නවා මගේ හිත. ළඟට ආවා කියලා දකින්නෙත් නැහැ. ඔවුන්ගේ සිතින් මගේ සිත දැනගන්නවා කොහොමද? දැන් මේ අකුසල් හිතේ තේ නෙන්නේ. කාම විතර්ක. ඔව්, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒ ශ්‍රමණ බ්‍රහ්මනවරු කල්පනා කරනවා මේ බලන්න මේ කුල පුත්‍රයා. ඒ විතරක් නෙමෙයි පින්නස්සන්න ඊළඟට විස්තර වෙනවා දෙවිවරුත් ඉන්නවා කියලා මේ විදිහටම. මේ මහත්ෝ හිත් දකින දුරතියාම අපි ගැන දකින්න පුළුවන්. ඔවුන්ගේ සිතින් අපේ සිත දැක ගන්නවා කියන ළඟට ආවා කියලා පේන්නේ නැහැ. අන්නේ අය දැනගන්නවා කියන පස්සත බොහෝයි මං කුල පුත්තන් බලන්න බවත්නි මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා පාපී අකුසල් හිත හිත අයවගෙන් ගැවසීගත්තු සිතින් වාසය කරනවානේ කියලා අනේ මේ දෙවිවරු මේ ශ්‍රමණ බ්‍රහ්මනවරු ඒ කාලේ නම් රහතන් වහන්සේලා ඍෂිව වහන්සේලා අදටත් නැහැ කියන්න බෑ මේ ලෝකේ. එමදු උත්තමයන් වහන්සේලා මගේ සිත දකිනව නොවේද කියලා එයා ලැජ්ජාවටපත් වෙනවා. අන්නේ එහෙම ලැජ්ජාවටපත් එනකොට යා මේ පාපී අකුසල් හිත හිත ඉන්න කැමති වෙන්නේ නැහැ. යාට මේ අකුසලේ බැහැර කරන්න කුසලේ දියුණු කරගන්න වීරිය උපදිනවා. අන්න යා තවදුරටත් කල්පනා කරනවා මගේ වීරිය ආරම්භ වෙලා තියෙන්නේ හැකිලිලා නැහැ. ආරද්දං කෝපන මේ විරියන් අසල්ලේන. මගේ සිහිය පිහිටලා තියෙන්නේ මුලා වෙලා නැහැ. මගේ කය සැහැල්ලු වෙලා කායික බරගතිය පීඩාගතිය දුර වෙලා තියෙන්නේ. මගේ සිතත් සමහිත වෙලා එකඟ වෙලා තියෙන්නේ කියලා එයා අරක මුල් කරගෙන මේ වීරිය උපදවාගෙන අකුසලම් ලෝකෝ ලෝකඤ්ඤේ අධිපතින් කරිතවන ලෝකේ අධිපති කරගෙන එයා අකුසලේ බැහැර කරනවා කුසලේ දියුණු කරනවා වැරදිදී දුරු කරලා නිවැරදි දේවල් ජීවිතේ පුරුදු කරමින් පිරිසුදු ජීවිතයක් ගත කරනවා කියන අනේක ලෝකාධිපතිය කියලා විස්තර කරනවා. පිරිසුදු ජීවිතයක් ගත කරන්නට වෙනසනස එතකොට මේ ලෝකාධිපති මේ විදිහට එයා පැමිණෙන්නේ. එතකොට දැන් සෝනස විස්තර කළේ අත්තාධිපතිය ලෝකාධිපති කියන දෙකදීම සිහිපත් කරනවා තමන් පැවිදි වුණේ සිවුරු නිසා නෙවෙයි, චීවර, පිණ්ඩපාත, සේනාසන ආදී නිසා නෙවෙයි, ඉපදෙන මැරෙන මේ ලෝකෙ නිදහස් වෙන්නට කියලා සිහිපත් කරනවා. එතකොට පළවෙනි වතාවදී සිහිපත් කරන්නේ තමන් මේ කාමයේ අතහැරලා වෙලේ කාමේ පරිහරණය කරන්න ඕනේ නැහැ කියලා ආපහු ඒ වගේ කාමයක්. දෙවෙනි වතාවේදී ලෝකාධිපතියදී විස්තර වෙන්නේ තමන් කාම විතර්ක, ව්‍යාපද විතර්ක, විහිංස විතර්ක ආදී හිතුවොත් ඒවා ඒ හිත් දකින ශ්‍රමණ බ්‍රාහ්මණවරු හරි දෙවිවරු හරි ඉන්නවා ඒ අය ළඟටවත් පේන්නේ. ඒතර එයා ලැජ්ජාවට පත් වෙනවා තමන් ඒ අකුසල හිතන්න. ඒ නිසා මේ එයා වීරිය උපදිනවා. ඒක තමයි ලෝකාධිපතිය. ඒකට පැමිණිලා ඒතර අකුසලේ බැහැර කරමින් මේ කුසල් දියුණු කරමින් පිරිසිදු ජීවිතයක් ගත කරන අවසරය සෝනස. ඒ වගේම සෝනස ඉපත් කළා තව අධිපති බවක් තියෙන බව ධම්මාධිපති නමින්. පිනසනවාස ඒ ගැන කොහොමද විස්තර වෙන්නේ? එහෙමයි, ධම්මාධිපතිය ධර්මයේ අධිපති කරගෙන කොහොමද ශ්‍රාවකයා මේ වීරිය ඇති කරගන්නේ කියලා පිනසනවාස විස්තර වෙනවා. ඉස්සෙල්ලා වගේම භික්ෂුව කල්පනා කරන මම මේ නිදහස් තැනකට ගිහිල්ලා මම මේ සිව්පසේ ගොඩ ගහ ගන්න සිවුරු නිසානේ මේ මම පැවිදි වුණේ, පින්නපාතේ නිසා නෙමෙයි, සේනාසන නිසා නෙමෙයි, මේ ලාභ සත්කාර මේ විදිහට මේ ගොඩ ගහ ගන්න කියලා නෙමෙයි මම පැවිදි වුණේ. එහෙමයි. මම පැවිදි වුණේ මේ ජාති, ජරා, මරණ, දුක්ඛ, දෝමනස්ස කියන මේ මුළුමහත් දුකින් මගේ ජීවිතේ පිරලා තියෙනවා. කායික, මානසික දුක්වලින්, සුසුම් හෙලීම් වලින් මේ සියලු දුකින් මේ සස අනවරාග්‍ර කෙලවරක් නොපෙනෙන, ආරම්භයක් නොපෙනෙන සසර ගමනක් පුරා මම ඇවිල්ලා තියෙනවා. මේ දුකින් නිදහස් වීමක් පේනවා නම් හොඳයි කියලයි මම පැවිදුණේ කියලා එයා පැවිදීමේ අරසේ ඉස්සරවම සිහිපත් කරගන්න. එහෙමයි. අන්න එහෙම සිහිපත් කරලා මේ ධර්මයේ ගැන එයා හිතනවා. කොහොමද ධර්මයේ අධිපති කරගන්නේ? ස්වාක්කාතෝ භගවතෝ ධම්මෝ. මේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ මනවින් දේශනා කරලා තියෙනවා. මුලස් සුන්දර ලෙස, මැදස් සුන්දර ලෙස, අගස් සුන්දර ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින්, මුළුමනින්ම පාරිශුද්ධ ලෙස මේ නිවන් මඟ ප්‍රකාශ කරලා තියෙනවා කියලා ධර්මයේ ස්වාක්කාත ගුණය හිතනවා. එහෙමයි. ඊළඟට ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන් සම්දිෂ්ඨිකයි. මේක කල් නොඒවා විපාක ලබා දෙන අකාලික ධහමක්. මේක ඇවිත් බලන්න කියලා විවෘත කරලා පෙන්වන්න පුළුවන් බුදුරජාන් වහන්සේ විවෘත කරලා තියෙන ධහමක්. ඊළඟට මේක තමන් තුළට පමුණුවගෙනයි බලන්න තියෙන ඕපන් එකයි. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූහි. මේක නොවනත්තම් තම තමන් තුළින් තම තමන්ගේ නොවන හැටියට ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්න ධහමක් කියලා මේ ධර්මයේ ස්වාක්ඛාතතාවය. ධර්මයේ ගුණය
සිහිපත් කරනවා. ධර්මයෙන් අධිපති කරගන්නේ. එහෙමයි සන්නස. එහෙම හිතලා එයා තවදුරටත් හිතනවා මගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඉන්න මා සමග එකට වාසය කරන ස්වාමීන් වහන්සේලා ඉන්න මේ ධර්මයේ දැනගෙන දැකගෙන අවබෝධ කරගෙන වාසය කරන දැන්. ඒ කාලනම් ස්වාමීන් වහන්සේලාට රහතන් වහන්සේලායි උන්වහන්සේලා අතර වැඩි හිටියා. සෝවහන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයට පත් වූ උතුමන් වහන්සේලා මේ වැඩ හිටියා. අද කාලේ වුණත් මේ ප්‍රථම ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන ආදී උතුම් මේ විශේෂාධිගමයන් මේ ධර්මයේ ඵලයන් ලබාගත්තු ස්වාමීන් වහන්සේලා අපි අතර ඉන්නව නොවේද කියලා, මේ ගුණධර්ම හරි පුරුදු කරගන්න ස්වාමීන් වහන්සේලා ඉන්නව නොවේද කියලා ශ්‍රාවකයාට කල්පනා කරන්න පුළුවන් මේ ධර්මයේ ප්‍රතිඵල ලබන. අන්න එහෙම කල්පනා කරද්දී එයා කල්පනා කරනවා මං මේ ස්වාකාත බුද්ධ ශාසනයේ මනාකොට දෙසාවදාළ මේ ධර්ම විනය තුල පැවිදි වෙලා මං කුසීතව හීන වීරියෙන් වාසය කරනවා නම් අකුසල් හිත හිත ඒක මට ගැළපෙන්නේ නැහැ කියලා එයා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරද්දී එයාට වීරිය ඇති වෙනවා. එයාගේ හිත හැකිලෙන්නේ නැහැ කුසීත භාවය තුළ. නිදිමත අලස බවින් පීඩා විඳින්නේ නැහැ. අන්න එයාගේ සිහිය හොඳට පිහිටෙනවා. කය සැහැල්ලු වෙනවා. කායික බරගතිය නැති වෙලා යනවා. එයාගේ සිත සමාහිත වෙලා එකඟ වෙනවා. අන්න ඒ විදිහට එයා තමන් මේ ධර්මයේ අධිපති කරගෙන එයා අකුසලයේ බැහැර කරනවා, කුසලයේ වඩනවා, වැරදි දේවල් දුරු කරනවා, නිවැරදි දේවල් ප්‍රගුණ කරනවා, පිරිසිදු ජීවිතයක් ගත කරනවා. අත්තාධිපතේය, ලෝකාධිපතේය, ධම්මාධිපතේය. ධම්මාධිපතේය. අන්න ඔය අධිපති තුනට පැමිණිලා පිරිසිදු ජීවිතයක් ගත කරන්නේ. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ අපට තවරලා දුන්නේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨිකාදී ගුණයන් යුක්ත නිසා ඒ ධර්මයේ පිහිටලා තමන් එක්ක ඉන්න තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලා ධර්මයේ අවබෝධ කළා ඉන්න සිහිපත් කරලා තමනුත් ඒ නිසා අකුසල් හිතන්න, කාම විතරක් හිතන්න නැතුව මේ අකුසලයෙන් බැහැර වෙලා කුසල් වඩන්න ඒ බව තමයි ධම්මාධිපති වශයෙන් විස්තර වුනේ. තමන් වීරිය ආරම්භ කරලා. ඉතින් ඒකකොට පින්වස්වාමීන් වහන්සේ ඒ හැම තැනදීම අපිට මුණ ගැහුණා මේ අපි ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් තමන් පැවිදි වෙලා සිවුරු නිසානව, පිණ්ඩපාත නිසානව, සේනාසන නිසානව මේ ඉපදෙන මැරෙන දුක්ඛිත ජීවිතෙන් නිදහස් වෙන්නට මේ පැවිදුණේ කියලා කල්පනා කරලා ඒ කෙනා තමන් අධිපති කරගෙනත් පළමුව දෙවනුව ඉන් අනතුරුව ලෝකයේ අධිපති කරගෙන ලෝකේ තමන් හිත් දකින්න අය දකින්නවා කියලා ඇතිවන ලැජ්ජාවට අකුසලයෙන් බැහැරෙනවා. ඒ වගේම ධර්මය අවබෝධ කළ තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්න බව දැනගෙන තමනුත් ධර්මය අවබෝධ කරන්න ඕන කියලා අකුසල් බැහැර කරමින් කුසල් දියුණු කරමින් වීරිය පටන් අරගෙන ධර්මයේ අධිපති කරගෙන පිරිසිදු ජීවිතයක් ගත කරනවා. හොඳමයි පින්වස්සවන්න. එහෙමනම් අද දවසේ අපි භාගතුන් වහන්සේ මේ අපට දේශනා කළ අකුසලයේ බැහැර කරන්න, කුසල් වඩන්න ඒක භාගතුන් වහන්සේ වදාළ ඒ මූලික කරුණ හිතසුව පිණිස පවතින බවත් සුවන්නන්සේ ඉපත් කළා. අධිපති ආධිපති සූත්‍රය ඇසරනුත් මේ වීරිය උපදවා ගන්න කරුණ හෙලිපෙහෙලි කළා. ඉතින් ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම ගුණ කරගන්න ජීවිතයට සතර සම්ප්‍රදාන වීරිය උපදවාගෙන මේ බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නට ස්වාමින් වහන්සේ සියලු ස්වාමින් වහන්සේලාටත් දෙමිනිස් ලෝකේ පින් අනුමෝදන් වෙන හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ ලොවට මේ අසිරිමත් දහම් පණිවිඩය රැගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාලය හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභවයෙන් සිරු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, සුවසේ වීරිය උපදවා ගන්නටම ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.